මම මෙහෙම හිටියට රංගනයෝ කරාටි කළුපටි ගත්ත. හරි සටන්කාමී පුද්ගලයෙක්. නියම සටන්කාමී පුද්ගලයෙක්. ඇත්තද? ඔව්. මම කිසිම යකෙකුටවත් බය නෑ. ඒ වුණාට හැබැයි ඔය මේ යක්ෂ ප්‍රේත කුණු බාණ්ඩන් ඒ වගේ උන්ට නම් බයයි. ඒක මම භාගයේ දවසවල ඇස් දෙකෙන්ම දැක්කනේ. මගේ මේ අත් දෙකින් කී දෙනෙක් නම් ගුටි කාලා ඇද්ද? ඒ වලන ගොඩක් අමාරු ඇති නේද? කිඹුල කන වගේ නෙවෙයිනේ කොහෙල කටු වැඩෙනකොට. මේවා රඹ කඳන් වාගේ තිබ්බ අතපය. දැන් මේ මුරුංග කරල් වාගේ උනාට මට පොඩි සීනිය අමාරුවක් හැදිලා තමයි මේ විදිහට පත් උනේ. ඕකට තමයි කියන්නේ මොන ජණ්ඩියත් නොණ්ඩියෙක් වෙනවා කාලයක් යනකොට. මන්නම් ඕනේ හස්සියෙක් එක්ක හැප්පෙනවා. මේ ළඟදි සෑම් කියලා පඬිතෙක් එක්ක හැප්පුණා. සෙනග මැද්දේ. ඊට පස්සේ ඔය කසහයි වොන්න පටන් ගත්තේ. කසහයි වොන්නේ දැන් අවුරුදු දෙක තුනක ඉඳන්. ඉතින් මේ ෆයිට් එක මොකද උනේ? මං ඒකව උස්සලා පොළවේ ගැහුවා. ඇස් දෙක බලලා කියන්න. දියුරන්නේ පච කියනේ උන්. මං කවදාවත් දියුරන්නේ නැහැ. බලාගෙන යනකොට විල්සන් අංකලුත් මාර ඩයල් එකන්නේ. මටත් ওই චිත්‍රපටියක රඟපාන්න පොඩි ෆයිට් කෑල්ලක් කරන් දෙන්නකෝ. පුළුවන් නම්. රඟපාන්න විතරක් නෙමෙයි. සටන් අධ්‍යක්ෂණය කළ ගන්නම්කෝ ඊළඟ වැඩේට. ඔය ඇත්තමද? ප්‍රධාන කොල්ලට නම් ඔගේ පෙනුම ටිකක් මදි ඇති නේද? පොඩ්ඩක් විතර මදි. එහෙනම් සෙකන්ඩ් රවුල් එකට ගන්න පුළුවන්. දැන් කවද වගේද ඔක කරන්නේ? සීන් එක කරලා බලන්න ඕනේ පොඩ්ඩක්. රයිට්. මේ මේකයි. ඔයත් එක්ක ෆයිට් කරන කෙනා එනවා. ඔයාට තියෙන්නේ පැනපු ගමන් ගහගෙන 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 යන කස් කියන කම්ම. ගහන්නේ වදින්න නෙවෙයිනේ. වදින්න නැති වෙන්න ගහලා වැඩක් තියනවද? ගහන්න ගහන එක නිල් වෙන්න ගහන්න පුපුරන්න ගහන්න තමයි කැඩෙන්න ගහන්න. ඔව්. එතකොට ඌත් මට ගැහුවොත්. හරි හරි එකක් දෙකක් වදි. පිට පොඩි එකට ඕක මොන ගේමන්ද ලොක්කා. හෑ. රයිට්. අන්න මනතුංග මහත්තයා හැමතැනම එන ඉල්ලිල්ල යනවා. එක්ස්පයර් වෙච්ච බඩු විකිනෙන්නේ නැහැ සුරංගනී. අන්න ඒක තේරුම් ගන්න. ඒ වුණාට ඒ මනුස්සයා කියන්නේ යාම රැවට්ටුවා කිය. කවුද මේ අපිද? එයා පැනදුනාට අපි මොනව කරන්නද නේ? මං නම් ඉතින් ওই දේශපාලනයක් ගැන දන්නේ නැහැ. මං කිව්වේ මනුස්සයා කියපු ටික. ඔන්න මොකක් කරගත් දිර දාන්නංක. එතකොට වැඩ ඉවරයිනේ. මොනව දෙන්නද විරාජ ඔය වගේ ඩයල් වලට? හොඳ වැඩිහිටි නිවාසයක් හොයලා දෙනවා මිස. විරාජ් ඔයාලා ඔය කෙනෙක් ලුනේ? කවුද කිව්වේ? අපිට ආරංචි රොහාන් මාත්‍රිතුමාගේ නීති කටයුතු කරන්නේ ඔයා කියලා. ආව් ආව් ආව්. මෙයා ලෝය කෙනෙක්. ළඟදිම මෙයාගේ වැඩ බලා ගන්න පුළුවන් වෙයි කාට කාට. අපි මෙච්චර හිටිය ඔහොම දෙයක් දන්නේ නෑනේ. කවදින්දන්ද උසාවි නඩු කතා කරන්න පටන් ගත්තේ? ඒ කතාව බොරුවක්. මල් ලෝය කෙනෙක් නෙමෙයි. නෑ 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 මෙයා ලෝය කෙනෙක්. මෙයා ලෝය කෙනෙක්. මේ විරාජ්‍ය දින නියතමානිකමෙන්ද තමයි යායම කියන්නේ නැද්ද? මෙයා ලෝය කෙනෙක් උනේ පාඩම් කළා පාඩම් කළා පාඩම් කළා නේද? ළඟදිම මෙයා ලෝය කෙනෙක් ඇටියෙ දිනුම් දෙනවා. කොච්චර දෙයක්ද දැනගත්තු එක. අපිටත් ඉතින් පෙරක දෝරු මහතුරු ඕන වෙන වෙලාවල් තියෙනවනේ. අනේ විරාජ් අයියා අපිටක් තියෙනවා මේ ඉඩම් නඩුවක්. පොඩ්ඩක් ඒක බලන්නකෝ. පුළුවන් පුළුවන් පුළුවන්. බැරි වෙන එකක් නැහැ. මේක අපේ තාත්තලගේ තාත්තලගේ කාලේ ඉඩම් නඩුවක්. අනේ පොඩ්ඩක් බලන්න මේක ඉවරයක් කරලා දෙන්න. ඒක ලොකු දෙයක්. ලොකු දෙයක්. කොමාරි වල කරලා දෙන්න ඕනි විරාජ් ඔන්නේ. හරි. අනේ එහෙනම් මම මේ අද හෙටම කතා කරලා කියන්න නඩුවට අලුත් ගෝය කෙනෙක් හොයාගත්ත කියලා. හරි හරි. ගෙන් ගෙන් ගෙන්. අනේ විරාජ් එහෙනම් අම්මට දවසක් කියනවද මං තාත්තට කියන්න ඔප්පු තරම් එන්න කියලා. මේ එහෙම හොඳයි නේද? හොඳයි හොඳයි හොඳයි. ඒක කරන්න. අපේ ගේ පිටිපස්සේ තියෙන වැටගෙන මටත් පොඩි පළහිලව්වක් තියෙනවා.
අනේ කෙන පොඩ්ඩක් බලන්න විරාජ් පුතා. සනාත නඩු ගොඩක් නේ. මේකනම් කරලා දෙන්න එපා ලොකු මහත්තයා. අපිට කොහොම දැනකින් කසාදයක් කරලා දෙන්න බැයිද බේබිට? අනික මේක වුණොත් එහෙම අර ජෝඩුවකින් අපිට ගැළවිල්ලක් නැතු වෙනවා. මෙහෙ පදිංචි වෙලා තමයි නවතින්නේ. මට දැන් මේකට විරුද්ධ වෙන්න බෑ බණ්ඩෝ. මොකද බෑනේ? ලොකු මහත්තයා කෙලිම කියන්න මම ඔකට විරුද්ධයි කියලා. මම එහෙම කිව්ව ගමන් ඔය ජෝඩුව මට විරුද්ධව වැඩ කරනවා. ඔන්නෝහෙ වැඩ කරපු දැන් ලොකු මහත්තයා. දැන් අපි ඡන්දෙත් දිනලා ඉවරයි. ඈ ඡන්දෙත් ඉවරයි. ඒ වුණාට නම කැති වෙන්නේ මගේනේ. මේ මන්ත්‍රිකමේ නම හොඳින් තියාගන්න තරමට තමයි කීයක් හරි හරි හම්බ කරගන්න පුළුවන්. කිලන් තමුන් කලේ ලොකු වරදක්. මේ වගේ සම්බන්ධ වලට මම කැමති නෑ කියලා දැන දැනත් තමුන් මේ වැඩේ කරා. අංකල් සෑම් අංකල් සෑම් වස්සලා හරිම හොඳ ළමෙක් තාත්තේ. මොන හොඳද? මම හිතාගෙන හිටියේ දේශපාලන සම්බන්ධ හොඳ පවුලකින් ලොකු දෑවැද්දක් එක්ක මගුලක් කතා කරා. කොහෙද? කොහම ඉවරයි? මට එහෙම දැනගෙන කසාදයක් ඕනේ නෑ තාත්තේ. වස්සලා මට හොඳයි. මොකට කමට බෙහෙත් නෑනේ. තමු ඉක්මම උන. එයා මට ආදරේ. මාත්‍යාට ආදරේ. ආදරේ කන්නද වේවි. ඈ? බණ්ඩ මම් මොනවද ආදරේ ගැන දන්නේ? මමත් ඉතින් ඔය ආදරේ ගැන යමක් කමක් දන්නව. කසාද බඳලා ටික දවසක් ගියාම ආදරේ පෑල දොරින් පැනලයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිහා ගෑනට වාල්කම් කරනවා. ආදරේ ඉස්සරහට දාලා ගෑණි මිනිහට නාසලු දානවා. අනේ මේ බණ්ඩ මම් ඒ වුණාට තාත්තා මේකට අකමැති වෙන්නේ නැහැ නේද? මට දැන් මේකට විරුද්ධ වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කොහොමවත් මේ ජෝඩුව මේක අත්හරින්නේ නැහැ. මගේ මන්ත්‍රීකමින්ද ඉස්සර වගේ හිතෙන හිතෙන තීරණ දැන් මට ගන්න බෑ. ඒ හින්දා මේකට අකමැත්තෙන් හරි ඉතින් මට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඔන්න සනා මං හෙට ඉඳලා වැඩ පටන් ගන්න යන්නේ. සනා එන්න ඕනේ මාත් එක්ක වැඩ කරන්න. මට බෑ දේශපාලනය කරන්න. බෑ? බෑ කියලා හරියන්නේ නැහැ. සනා කොහොම හරි එන්න ඕනේ. බෑ කිව්වම බෑ අංකල්. මට මගේ පාඩුව ඉන්න දෙන්නකෝ. සනා සනාට පාඩුව ඉන්න දෙන්න නෙමෙයි මං වැඩ පටන් ගත්තේ. සනාට පාර හදලා දෙන්න. අන්න ඒක තේරුම් ගන්න සනා. ඔය දේශපාලනේ හරියන්නේ නැහැ අංකල්. සනා. ආව්! 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 මට සෑම් එක්ක තියෙනවා ලොකු ගනුදෙනුවක් බේරගන්න. මනතුංග මහත්තයා, මොකද මේ? දාන්න ඔය සනම් පල්ලෙහාට. එම්මා. මොකද ප්‍රශ්නේ? ඇයි මට මෙහෙම කළේ? ඇයි මාව මේ වගේ තත්ත්වයකට පත් කළේ? ඒක ඉතින් අපෙන් අහලා හරියන්නේ නැහැ. ඡන්ද දීපු ඡන්ද දායකින්ගෙන් අහන්න ඕනේ. මට ඡන්ද දෙන එක නාට්‍ය සෑම්ලා. විකාර කතා කරන්න එපා. මනුතුංග මහත්තයාට මිනිස්සු කැමති නෑ. ඒකයි වැරදුනේ. මට උනේ කේල්මල් සන්දානයක් ආපු එක. මාව පරද්දලා මගේ ඡන්ද ටිකත් මං කොල්ල කාලා මාව පැත්තකට විසික් කරා. මනුතුංග මහත්තයාට බලේ තිබුණු කාලේ ආ බෝක්කුවක් හැදුවත් පාට තාර ටිකක් දැම්මත් ලයිට් නැති ගෙදරකට ලයිට් ටිකක් දුන්නත් ඉතින් පිස්සු නටනට හිටියා. ඉතින් ඡන්දෙ ඉල්ලනකොට මිනිස්සු ඡන්දෙ දෙයි. මේ හලෝ මම වැඩ කරුවා. කාටවත් කියන්න බෑ මම වැඩ කරේ නෑ කියලා. කෑවනම් බිව්වනම් ගෙවල් වල කියලා නිදා ගන්නවද? මට යන්න තරන්න නෑ. මට යන්න තරන්න නැති කරුවේ මේ සෑම්ලා. මේ නිකන් කෑ ගහන්න නැතුව රුවන් මාත්‍යලා ගෙදර වෙලාවක එන්න. මම මන්ත්‍රීතුමාට කියලා මොකක් හරි සෙට් කරලා දෙන්නම්. මම එන්න. මම එන්න ඔය බූපම්බගාවට. මම එහෙම යන්නේ නැහැ. මම මේක ලේසියෙන් අරින්නෙත් නැහැ. මට මේ කරපු දෙයට ඔක්කොම ඇඳි ගෑවිලා යන්න.
මං ගම්බිරිස් අඹරනවා, සීනි අඹරනවා, පොල් ගහනවා. ඔක්කොම මක බෑවිල යන්න වැඩේ කරන්නේ. උඹල වගේ රූපවාදල කටු ගාලා තෙලේ බදිනවා. හරි හරි මනතුංග මහත්තයා මේක අහන්නකෝ. මේ ඔය ප්‍රශ්නේ ගැන අපි කතා කරමු. සී කල්පනාව තියෙන වෙලාවක එන්න යන්න දැන් ගිහිල්ලා එන්න. ආ මේ ඔය සරම්පල්ලිය දාගෙන යන්න. නැත්තම් මේ මගේ මිනිස්සු ගල් ගහයි. ගල් ගල් විතරයි මට ගැස්සුවේ නැත්තේ. ඒකත් ගස්සෝ බං. බොළව හැදි ගෑවිල යන්න මං වැඩේ කරන්න. බංකෝ. බංකෝ. Uncle Sam, Uncle Sam. Religia, mamme kalpana kale Tilan pudata kiyanna ona mangalle katutu ikman karanna kiyala. Oo, idi mokadada parakku karanne? Ikman kanne ko hondai ne. රුහාන් කාර්යය කැමැත්ත දීපු එකේ මිනිහාගේ හිත වෙනස් වෙන්න කලින් මේ වැඩේ කරගන්න එක අපේ අතේ තමයි තියෙන්නේ. මේ අපි මේ තිලාන්ට ගියොත් වෙඩින් එක ඉක්මන් කරමු කියලා. වෙඩින් එක නම් ඉක්මනට ගන්න බැරි වෙයි අම්මේ. ඈ? ඒ මොකක්? ඒ මොකද කියන්නේ? ලොකුවට වෙඩින් එක ගන්න ඕනේනේ. ඉතින් 5 star හෝටල් එකක් බුක් කරන්න ඕනේ. 5 star හෝටල්ස් වල මේ ළඟපාත දින ගන්න නෑ. මෙයා මේ බණ කතා කරනවා. ෆයිස්ටා හොටෙල් වල මගුල් ගන්න කාගාව සල්ලි තියෙන්නේ? අයියානේ තිලාන් ඉන්නේ. එයා මේ හැමදේම අපිට කරලා දෙයි. නේද වත්සලා? ඔව් තිලාන් නේ ඔක්කොම බලාගනි. වෙඩින් එකක් නැතුව කොහමද තාත්තේ? මට ලොකුවට වෙඩින් එක ඕනේ. ඔව් එහෙම නැතුව බෑ. මොකද අපිට කියලා ගොඩක් ළමයි නෑනේ. මෙයා විතරයිනේ ඉන්නේ. හොඳට වෙඩින් එක ගන්න ඕන. තිලාන් පුතා වියදම් කරනවා දවස් 7ක් හරි මගුල් ගන්න බැරි. මං තිලාන්ට කිව්වා මගේ වෙඩින් ඩ්‍රෙස් එක යුරෝප් වලින් ගේන්න කියලා. එයා හා කිව්වා. නෑ හරි ෂෝක් නේ. අපේ නෑයන්ගේ ඇස්වල නම් කටු වනින්න වගේ තියෙයි. විශේෂයෙන්ම මෙයාගේ කට්ටියගේ. ඇයි උන් බලන් ඉන්නේ අපිට වරදින කම්මනේ? මේ ඕගොල්ලන්ගේ විල්ෆ්‍රඩ් බාප්පා තමයි අපිට වරදින කම් බලන් ඉන්නේ. නැතු අපේ මිනිසු නෙවි. අනේ මේ ඒ මිනිසු හොඳ මිනිසු. අන්න අර ජානිකේ කියන ගෑණි තමයි ගෑණි. ජානිකේ ගෑණි? අපේ නැන්දා. වැඩි දෙන්න කතා කරන්න ඉගෙන ගන්න. අනේ මේ උන්ට මන් නෑ කන්වත් කියලා කැමති නෑ. අයියෝ මේ නවත්ත ගන්නනේ ඕගොල්ලන්ගේ රණ්ඩුව. මොකද්ද මොන කරදරයක්ද? මේ තිලා නාට පස්සේ කියන්න ඕනේ ලොකු වෙඩින් එකක් ඕනෙමයි කියලා. මම නම් ඒක කියනවා. හා. මේ කියලා. අංකල් සෑම්. අංකල් සෑම්. මොකද්ද කරන්න කියන්නේ? මේකයි විරාජ්. විෂ්මි එනවා දැන් මෙතෙන්ට. එයා ඔයාගෙන් ප්‍රශ්න තුනක් අහනවා. ඔයා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන විදිය අනුව තමයි එයා තීරණය කරන්නේ. ඔයත් එක්ක එයා තවත් ඉන්නවද? ඒ වගේම ඔයා එයාට අවංකවම ආදරය කරනවද කියන එක. විරාජ්, ඇයි ඔයා බය වුණාද? නෑ. බයක් නැහැ. ඒ වුණාට මොන වගේ ප්‍රශ්න හයිද දන්නේ නැහැ නේද? මොන වගේ සබ්ජෙක්ට් වලින් මොලේ හොඳ නැද්ද? මොන සබ්ජෙක්ට් එකද? මේකයි. එයා ප්‍රශ්න අහන්නේ මොන වගේ සබ්ජෙක්ට් වලින්ද කියලා මම දන්නේ නැහැ නේ. මම සිලබස් කවර් කරලා නැති සබ්ජෙක්ට් එකකින් ඇහුවොත් එහෙම ආ මම අනාතයි නේ. විරාජ්, ඔයා මොනාද මේ අහන්නේ? මම කියන්න හදන්නේ බැරි කලක ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස් වගේ දෙකින් ඇහුවොත් එහෙම විකාරද? උදේ නැගිටිද්දි ඔළුව වැදුණා දැන්නේ. මේ ඇයි වහිතෝද මන් නිදාගන්නේ ඇඳ යට කියලා? ආ? විරාජ්, විෂ්මි ඔයාගෙන් අහන්නේ ආදරේ සම්බන්ධ ප්‍රශ්න ගැන. ආ. මේ මොන වගේ ප්‍රශ්න හයිද දන්නේ නැහැ නේ? ඔයාලා දන්නවද? මොකද අපි නොදන්නේ. අපි දන්නවා. හැබැයි ඉතින් ඒවා කියන්න නම් අංජලි සප්පය දෙන්නක ආ ඔයාලා දන්නවනේ මං ඔයාලා වෙනුවෙන් කරලා තියෙන දේවල්. මේ ගැන හිතලවත් මට ගොඩ යන්න පොඩි හෙල්ප් එකක් දෙන්න ඕන. විරාජ්, ඔයාට වැඩිය අපිට විෂ්මිගේ යාළුකම් වටිනවා. අපි මේ ප්‍රශ්නේදී හරීම අපක්ෂපාතී. මොකද ඒක ඔය දෙන්නට වගේම
අපි දෙන්නටත් හොඳයි ඇඟ බේරගන්න. ඔයා මෙයාට විස්තර කියලානේ තියෙන්නේ. අපි විරාජ්ට ඔක්කොම විස්තර කිව්වා විශ්මි. විශ්මි මම ඕනම දෙයක් ලෑස්ති. මම ඔයාට ඔප්පු කරනවා මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා. හරි හරි. වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. ඔව් මම ලෑස්ති. විරාජ් ප්‍රශ්න තුනක් තියෙනවා. හරි. දැන් පළවෙනි ප්‍රශ්න. මං මොනවාම හරි ප්‍රශ්නයක් වෙලා මගේ ජීවිතේ නැති කරගන්න හිතුවා කියමුකෝ. මං හදනවා ගඟේ මුහුදේ පයින්න හරි කණේරුවට කන්න හරි බෙල්ල වල දාගන්න හරි මොනවාම හරි විදියකින් මං මගේ ජීවිතේ නැති කරගන්න හදනවා. එතකොට ඔයා මොකද කරන්නේ?